¿De la quién? Sácame que va, sangranen. Acá sangranen. Saludos, chicos. අයිබවන් 20යි 24 පාර්ලිමේන්තු මැතිවරණයේ අද අපි දිස්ත්‍රික්ක ගණනාවක නාම යෝජනා පත්‍රිකාවට අත්සන් කරා. නිල වශයෙන් අද 10:30 කට ලැබුණු වෙලාවේදී අපි මේ කාර්යභාරය කරයි. මීට පෙර යාපනය වන්නේ දෙක අත්සන් කරා ඒ පළාත්වලට ගිහිල්ලා. පක්ෂ කාර්යාලයේදී අද දින මහනුවර දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කය ආදි දිස්ත්‍රික්කවල අද දින නාම යෝජනා අත්සන් කරලා ඒ අය ගෙන්නාලා ඒ අයට නාම යෝජනා පත්‍රිකා බාර දෙන්න අවස්ථාවක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අපේ බොහොම මිත්‍ර නසාර මැතිතුමාගේ කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කෙත් ඒ වගේ ගෞරවනීය අප පක්ෂයේ සමාජික සමාජිකාවනි ඒ වගේම මෙවර පාර්ලිමේන්තුවේ තරඟ කරන අපේක්ෂක අපේක්ෂිකාවනි මතක තියාගන්න මේ මැතිවරණයේදී නිවැරදිව සටනකට බැස්සොත් එහෙම ජනසත පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයෝ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට ජනතා විසින් තෝරාපත් කරගන්නවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි කෑලි වලට විසිරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අධිකරණයෙන් නාම යෝජනා පත්‍රිකාවව දීමට කාර්යයක් කළ නැහැ. ඒගොල්ලන්ට නාමයක් දීමවත් බෑ. මම කැමැති මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා මාතෘභූමියේ එදා සිට අද දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොබෙදිය ක්‍රියාත්මක කළ සමහර අය කිසියම් දේශපාලන පක්ෂයට යන්න බැරි අය මම ආරාධනා කරනවා
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට යන්න තැනක් නැතිනම් එක එක හරක් පස්සේ එක එක එහෙම නැත්නම් එක එක මංකොල්ලකාරයෝ පස්සේ මංකොල්ල කිව්වේ මොකද්ද මෙරට බංකොලොත් කරපු පාර්සයලෙත් නැතුව රට විනාශ නොකරපු කට්ටියත් එක්ක යන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ ආ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයෝ සහ රනිල් මහත්මයාගේ පාක්ෂිකයෝ සමහර ඉන්නවා මේ අයට මං ආරාධනා කර සිටිනවා ජනසත පෙරමුණ පක්ෂය සමග එළබෙන මැතිවරණයට ඡන්ද සටනට එන්න කියලා තමුන්නාසලා ඇවිල්ලා නාම යෝජනා ගන්න තව දවස් කීපයක් තියෙනවා ඒ කීපය තුළ කොළඹ ගාල්ල මාතර හම්බන්තොට වෙනි දිස්ත්‍රික්කවලින් තරඟ කරන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් එන්න මම අවස්ථාවක් දෙන්නම් හැබැයි සියලු දිනාටම එක අපේ පක්ෂේ හොරහන් බෑ මංකොල්ල කෑම් බෑ රට විකුණන්න රට බෙදීමේ ප්‍රශ්න බෑ රට බෙදන කෙනෙක් ඉන්නවනම් ඒ අය අපිට ඕනේ රට බෙදාවෙන් නොකර රට තුල මේ මාතෘභූමිය සිංහල මුස්ලිම් දමිළ සියලු දෙනා එකම මවකගේ දරුවෝ වෙලස ජීවත් වෙන්න ඕන එහෙම වුණොත් තමයි අපේ රට ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙන්නේ නමුත් මේ අවස්ථාව සිහිපත් කරනවා වෙනත් රටවල් වලින් යම් යම් සංක්‍රමණිකයන් එනවා ඒ අයට මම විශ්වාස කරනවා අපේ මුස්ලිම් ජනතාවගේ ඉල්ලා සිටිනවා ඒ අය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරලා අපේ රටේ මුස්ලිම් ජනතාවගේ අනනතාවයේ ආරක්ෂා කරන ලෙස මොකද ඒ අය නිසා අපේ රටේ ජීවත් වෙන එදා පරම්පරාගත ඒ මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් කළා තියෙනවා අපි දන්නවා මේ අවස්ථාවේ අද ගොවියන්ට පෝර ටික නැහැ මම එදා මේ මැතිවරණේ නාම යෝජනා කැඩවන්නට පෙර මම ඉල්ලා සිටියා රවට්මන් රජෙන් ගොවියාට ලබා දිය යුතු පොහොර සහනාධාර මුදල් සහනාධාර වහාම ලබා දීලා ගොවියාට සහනයක් කරන්න කියලා දැන් මැතිවරණේ පටන් ගත්තට පස්සේ මාස ගානකට ගොවියන්ට පොහොරත් නැහැ සහනාධාරත් නැහැ ජනාධිපතිතුමා මේ සම්බන්ධ දන්නේ නැතුව ඇති කෝ මම අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණ එන්පීපී එකේ අයගෙන් කෑකෝ ගහන අය අනුර කුමාර සහෝදරයා සහෝදරිය කියලා කතා කරන අය ජනතාව ගැන ඒගොල්ලන් හිතුවද ජනාධිපතිවරයා සමහතෙන්ල අසරණයි ඒතුමා මේව දන්නේ නැතුව ඇති එහෙනම් කුෂිකර්ම අමාත්‍යවරියක් අමාත්‍යවරයෙක් ඉන්නවනම් අධ්‍යක්ෂකවරු ලේකම්වරු ඉන්නවනම් ඇයි මේ මට තීරණයක් නොගත්තේ දැන් කොහොමද ගොවියන්ට ආධාර බෙදන්නේ මේක ලොකු ප්‍රශ්නයක් එතකොට අනිත් දේශපාලන පක්ෂ මේවට විරුද්ධ වෙනවා මම කියන්නේ සානුකම්පිත ගොවියා ගැන කල්පනා කරලා මැතිවරණ කොමිෂන් සභාපතිතුමනි දෙන්න පුළුවන් සහනයක් අල්ලස් ලෙස නොතකා ජනතාවගේ පුරප්පාඩු ලැති මේ ගොවිතැන නගා සිටීම සඳහා අවශ්‍ය දේවල් දීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළා පක්ෂ ලේකම්වරු කැඳවලා සාකච්ඡා කළා වහාම දෙන්න ඕනේ කියනවා මේ බලන්න ඕන නාමල් මහත්මයා ඒ දවස්වල කිව්වේ කොහොමද ගොයන් කරල පෙන්නලා කකුඹුරට බැහැලා කුඹුරු විනාශ කළා අසුචි පොහොර කිව්වා අර පොහොර කිව්වා මේ පොහොර කිව්වා ගොවියා නොමග යවුවා මිසක් ගොවියා යහමගට ගත් නැහැ මම ඒ ඇත්තන්ගෙන් අහන්න කැමති මතක තියාගන්න ඉත් පරණ දේවල් ආපස්සට මම මතක් කරන්නේ ගොවියාට සහනයක් දීම සදා මොනියම් හේතුවක් කියලා ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ජනතාවට සලසා දෙන්න ඊළඟට IMF ගිවිසුම සම්බන්ධව අපි ඉදිරියේදී කතා කරන්න කැමති IMF ගිවිසුම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා දෙවෙනි වර ගන්න පළවෙනි එකට මොකද වුනේ IMF එක මේ වෙනිවිට හිටපු ජනාධිපති අටවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාරම තමයි නවවෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකතුමත් යන්නේ. මේකේ වෙනසක් නැහැ. මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා IMF ගිවිසුම අත්සන් කිරීමට පෙර රනිල් වික්‍රම මහත්තයා පෙන්වන්නේ නැහැ. ඔබතුමා අවංකවම ජනතාවට පෙන්වන්න කියලා. මොකද රනිල් මහත්තයා ගත්ත පාර මොන පාරක්ද දන්නේ නැහැ. රටේ සියල්ල විකිණීමේ සම්බන්ධව. එහෙමනම් ගරු ජනාධිපතිවරයා ජනාධිපතිතුමා මේ අසංකරණ වූ ගිමිසුම සම්බන්ධ ජනතාවට පෙන්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.